Hello guys, welcome to my YouTube channel. ඔන්න ඔයාලට කාලෙකින් අද full day study log එකක් අරගෙන ආවා. Kiki මමයි දෙන්නම ටිකක් උදේම නැගිටින්න කම්මැලි. ඉතින් පේනවනේ දෙන්නටම තම නැගිටින්න නම් හිතක් නැහැ. මන් දැක්ක ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා උදේ හයට මෙච්චර එළියයිද කියලා. අපි නුවරදී කඳු උඩ වගේ ඉන්න හින්දා අපිට ඉස්සල්ලාම කලින්ම ඉර පා වෙනව. අතර මේ උදේ හයට මගේ කාමරේ ජනේල් තියෙන්නේ නැගිනහිර පැත්තට හින්දා හොඳට එළිය එනවා. මම කිකී නංගිටත් පොඩි මේකප් එකක් දැම්ම. පේනාදියාගේ කම්බුල් දෙපැත්ත චුට්ටක් මම බ්‍රෂ් එකකින් සෝස පාට කරා. එයාට එහෙම ලස්සනයි. මගේ ඇස් දෙකෙන් නම් ඉදිමත වේරෙනව නේද වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් රෑ දවල් කියලා නේ පාඩම් කරන්න වෙනවා. උදේම කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් කරොත් තවත් ටිකක් නිදිමත ගතිය වැඩි වෙන හින්දා මම මුලින්ම ගණන් ටිකක් හදලා අද දවස පටන් ගන්නවා කියලා හිතුවා. අද නම් අපිට උතිකක් උදේම වහි වගේ හොඳට ඉරපායලා අවුව තිබ්බා. හැබැයි දැන් නම් අවුව ගියා. ඉතින් අද උදේට නම් කෑම හදන්න කරදර වෙන්න ඕනි නෑ. අද කඩෙන් ඉඳියාප ගෙනල්ලා තිබ්බා. ඔන්න ගොඩක් අය ඇහුවනේ කිකිව හම්බුනේ කොහොමද කියලා. ඉතින් මම කිකිව කොහෙන්වත් සල්ලි දීලා ගෙනව පූස් පැටියෙක් නෙමෙයි. මේ පහර පැත්තේ ගෙදරකට මට නැන්ද කෙනෙක් ඇවිත් කිව්වා යාළා ගෙදර වහලේ පූස් පැටව වගේක් ඉන්නවා වගේ සද්ද ඇහෙනවා කියලා. ඉතින් යාලා ගෙදර යාලා පූසව දන්නේ නැහැ. ඉතින් යාලාගේ නෙමෙයි කවුද දන්නේ පූසියෙක් ඇවිත් පැටව දාලා ගිහින් තිබ්බ කියලා මට කිව්වා. ඊට පස්සේ මමත් සත්‍ය දෙකකින් විතර පොඩ්ඩක් ඒ ගේ පැත්තේ ගියා පොඩි වැඩකට. එතකොට තමයි මම දැක්කේ යාලා ගෙදර වහලේ අස්සින් ලස්සනම ලස්සන පුළුම් බෝලයක් මන් දිහා බලාගෙන හිටියා. මේ දාලා තියෙන්නේ මං කිකී අපේ ගෙදර ගෙනාව පළවෙනි දවසේ ගත්ත ෆොටෝ එක. ඉතින් කිකී යාට තව සහෝදරයෝ දෙන්නෙක් හිටියා. කිකී විතරයි ගෑනු ළමයෙක් හිටියේ. අනිත් දෙන්නම පිරිමි පූස් පැටව දෙන්නෙක්. ඒ නැන්දත් පූසු හදන්න කැමති නැති හින්දා යාලා කිව්වා යාලට ගන්න බෑ පුළුවන් නම් අරන් යන්න කියලා. ඉතින් ඒ වෙද්දිත් අපේ ගෙදර තව පූසු දෙන්නේ හිටියා. ඉතින් මටත් අපේ ගෙදරින් අහන්නත් බෑනේ. මම අපේ ගෙදර අයගෙන් අහන්නෙම නැතුව තමයි පූස් කොටව ටික අපේ ගෙදර අරන් ගියේ. ඉතින් එතන හිටිය ලස්සනම පැටියා තමයි කිකී. හැබැයි ප්‍රශ්න කර තිබ්බි මෙයා ගෑනු කෙනෙක් හින්දා කවුරුත් මෙයාව ගන්න කැමති වුණේ නැහැ. පිරිමි පැටව දෙන්න නම් දෙන්නේ කරන් ගියා. හැබැයි මට නම් එතන හිටිය පැටව තුන්දෙනාගෙන් ලස්සනම හොරතල්ම පූස තමයි කිකී. ඉතින් මෙයාගේ පොඩි කාලෙදම් මෙයාගේ බූල් ගොඩක් දිගට තිබ්බා. ඉතින් මට මෙයාට ආසෙ හිතුණින්ද මං කොහොම හරි අපේ ගෙදර ආව කැමති කරගෙන මෙයාව ගෙනාවා. ඉතින් එදා ඉඳන් කිකී මගේ පස්සෙන්මයි. ඇත්තටම එයා මේසේ නැතුව මට පාඩම් කරන්න හිතෙන්නේත් නැහැ. මම පාඩම් කර කර ඉද්දී මට පාර්සලයක් ආවා කියලා කෝල් එකක් ආවා. ඉතින් මම පොඩ්ඩක් පහළට හැටි ගියා එක ගන්න. මේක මම ගොඩක් කල් එනකම් බලන් හිටියේ පාර්සලයක්. ඔයාලට පේනවනේ මේකේ තියෙන්නේ මගේ රූම් එකට අලුතෙන් බල්පැල වගේක්. ඉතින් ඔයාලා දන්නවනේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියන්නේ මට නම් තියෙන ලොකුම පිස්සුවක්.
මම මගේ රූම් එක ගොඩක්ම ලස්සන කරන් තියෙන ඉන්ඩෝ ප්ලෑන්ට්ස් වලින්. මම කාලයක් හොය හොය හිටිය පැල වර්ගයක් තිබ්බා. ඒ ටික මට මෙහෙන් හොයාගන්න බැරුව තමයි හිටියේ. ඉතින් මට අහම්බෙන් TikTok එකෙන් තමයි මට මේක හම්බුනේ. ඉතින් මේකේ නම ප්ලෑන්ට් ස්ටෝරි කියන පේජ් එකෙන් තමයි මට මේ ටික ඇව්වේ. මට ගොඩාක් අය inbox message දාලත් ඇහුවා, අක්කා ඔයා කොහෙන්ද ඔය පැල හොයාගත්තේ, ගන්න තැනක් තියෙනවද කියලා විස්තර ඇහුවනේ. ඉතින් අන්න ඒ අයිට තමයි මම මේක පණිවිඩයක් ගෙනාවේ. ඉතින් ඔයාලා ටිකක් අඩු ප්‍රයිස් එකට ඉන්ඩෝ ප්ලෑන්ට්ස් හොයනවා නම් ඉතින් ඒකට හොඳම තැන තමයි මේ ප්ලෑන්ට් ස්ටෝරි කියන පේජ් එක. ඉන්ඩෝ ප්ලෑන්ට් එකක් ගේ යසෙ හැදුවට ඒක නිකම්ම ලස්සන වෙන්නේ නැහැ. අපි ඒකට ගන්න පොට් එක, තව ඒක ඩෙකොරේෂන් වලට අපි ගන්න දේවල් වලින් තමයි මේ පැලේ ලස්සන වැඩි වෙන්නේ. ඉතින් මෙහි ගොඩක් මැටි බඩු එහෙම අඩු හින්දා මම සෑහෙන කල් හෙව්වා මේ වගේ මැටි පෝච්චි. ඒත් මට බය හිතුණා ගෙන්න ගන්න ඒවා කැඩෙයිද, ඔන්ලයින් ඩිලිවරි කරනකොට කියන්න බෑනේ. අපේ නුවරඑළිය පැත්තේ ටිකක් පාරවලුත් සවුත්තු හින්දා මම හරිම බයෙන් තමයි ඕඩර් කරේ. ඒ වුණාට බලන්නකො කිසි කරදරයක් වෙලා නැහැ. පරිස්සමට ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැකලා තියෙ මගේ රූම් එකේ ලොකු මොන්ස්ටේරියා පැල තියෙනවා, තව එක එක ජාති පැල තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම වගේ යාගාව තියෙනවා. මම මෙයාලගේ යටින් කන්ටැක්ට් නම්බර්ස් තවයි තියෙන ඔක්කොම විස්තරටි යටින් පින් කරලා කමෙන්ට් එකක් දාලා ඇති. ඒකේ තියෙනවා බලන්න. ඉතින් ඔයාලත් මගේ රූම් එක වගේ පැලවලින් රූම් එක ලස්සන කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් තාම ඒක පටන් ගන්න තේරෙන්නේ නැත්නම් ඉන්ඩෝ ප්ලෑන්ට්ස් හදන බිගින කෙනෙක් විදිහට ඔයාට මේ පේජ් එක ගොඩක් වටිනවා. මොකද ඒක පැලයවල නිකන් හිටින්නේ ඒව හදා ගන්න ඕනි විදිය කොහොමද කියා කරන්නේ හැම විස්තරයක්ම කියලා දෙනවා. ඉතින් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට උනත් ඒක වටිනවා. ඉතින් තියෙන ලොකම වාසිය තමයි ගොඩක් තැන්වල ඉන්ඩෝ ප්ලෑන්ට්ස් ගණන් නේ. හැබැයි මෙතන 150 ඉඳන් තියෙනවා. මමත් මේ ගත්ත ගොඩක් පළ රුපියල් 300කට වගේ තමයි හම්බුනේ. ගොඩක් ෆොටෝස් වර්ගවලට මම ආසයි. ඉතින් මෙතන සිල්ව සැටින් ෆොටෝස් තියෙනවා, තව මංජුලා ෆොටෝස් තියෙනවා. මේ මොන්ස්ටේරා පේරු කියන පැලේ මම හැමතැනම හෙව්වා මෙන්න මේක. ඉතින් මේ ඔක්කොම මට මෙතනින් ගන්න පුළුවන් වුණා. මම පොඩ්ඩක් පාඩම් කරන එක පැත්තකින් තියලා මේ ටික මේ පොට් හතරේ හදලාම ඉන්නවා කියලා හිතුවා. දැන් ගොඩක් අයට හිතේ ඒලවල එක්සෑම් එක ගත්තාම මාස දෙකයි මෙතන පැල හදින්නේ ඇයි කියලා. ඉතින් ඇත්තටම මම ගොඩාක් කලකට මට තියෙන ට්‍රෙස් එක පිට කරගන්නේ මේ වගේ වැඩවලින් තමයි. ඇත්තටම මම පැලත් එක්ක මගේ කිකිත් එක්ක ඉන්නකොට මට ගොඩාක් එක්සෑම් ට්‍රෙස් එක අඩු වෙනවා. ගොඩක් අය කරන වැරද්දක් නේ එක්සෑම් එක කියලා කන්නේ බොන්නවත් නැතුව හම්බුතු විදිහකට හැසිරෙන එක. මම එහෙම ඉන්න ආස නැහැ. මම සාමාන්‍ය විදිහටම මගේ වැඩ ටික කරගෙන මගේ පාඩම් වැඩ ටිකත් බැලන්ස් කරගෙන කරනවා. ඇත්තටම නැත්තම් ඔළුවටත් බර වැඩි. මොකද හැමදේම අතෑරලා ඒලෙවල් කියලා ඒ මැත්තෙම නැහිලා ඉන්නේ නැහැ. එක්සෑම් කියලා ඔයා ජීවිතේ හැමදේම අතෑරලා ඒක මැත්තෙම නැහින්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ ට්‍රෙස් වැඩි වෙන එක විතරයි. ස්පෙෂලි මට නම් මං අද දවසේ හැමදේම අතහැරලා මගේ සාමාන්‍ය දවස තියෙන වැඩ ටික ඔක්කොම පැත්තකට දාලා දවසම පාඩම් කරොත් මට පහෝදා දවසම ඇඟට හරි අමාරුයි. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මං හැමදාම දවසට විනාඩි 20ක් හරි මගේ පැලත් එක්ක ඉන්නවා. හැමදේම බැලන්ස් කරගෙන මගේ පාඩම් වැඩ ටික කරගන්නවා. මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වල මේ තියෙන පස් කොටස පේන්නේ නැති විදිහට ඒක උඩින් ඕලට ලස්සන ගල් జాතියක් හරි මොනවා හරි දාන්න තියෙනවා නම් පැලේ තව ටිකක් එළිය වැඩි වෙනවා. ඒ කියන්නේ එතකොට පැලේ ලයිට් ගතිය වැඩි වෙනවා. අර මාරු ටැංකිය වලටම දාන සුදු පාට බොරළු එක දාන්නත් පුළුවන්. ඒක අපේ ගෙදර නම් ඉවරයි මාරු ටැංකිය වලට දාලා. ඉතින් මේ විදිහට අර වැලි වලින් ඇවිගෙන බොරළු ටිකක් හරි කමන්නේ තුනි ලේයර් එකක් මේ විදිහට උඩින් දාන්න. එතකොට අර පැලේ තියෙන එළිය ගතිය වැඩි වෙනවා. මම ඉක්මනටම නහලා මගේ පාඩම් වැඩ ටික ආයෙත් පටන් ගත්තා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. හැමදාමත් වගේ මගෙත් එක්ක ඉන්න මගේ වීඩියෝස් බලන ඔයාලටත් මතක් කරනවා අදත් ඔයාලගේ ලස්සන අදහස් කමෙන්ට් එකක් දාන්න. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ක්ලාස් එකට යන්න. අද මට දෙකම ආරෙදම් පහ විතර වෙනකන් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මයික් වන්ටම කොණ්ඩෙ වේලගෙන කෑම කාලා ක්ලාස් යන්න ලෑස්ති වුණා.
මම සාමාන්‍යයෙන් කොහේ ගියත් ගෙදරින් එළියට යනවා නම් මම මට ආසි දිගට ඇඳලා කරලා මට ආසි දිගට පොඩි මේකප් එකක් දාලා යනවා. සාමාන්‍යයෙන් මෙහෙ පැත්තේ මිනිස්සු වට හරියට එක එක දේවල් කියනවා. ඒ වුණාට මං ඒවා ඩෝන්ට් කෑ. මම මට ආසි දිගට මගේ ජීවිතේ විඳිනවා. මොකද අපි මිනිස් එක්කලා ඉපදලා තියෙන්නේ අපි කලින් ආත්මවල කරපු පින් වලටනේ. ඉතින් ඒක නිසා හැම ජීවිතේ විඳින්න පිනක් කරපු නැති මිනිස්සු කියන කතා මම ගණන් ගන්නේ නැහැ. ඉතින් අද නම් අපේ ගෙදර පචි හිටියේ නෑ මව ගිහින් දාන්න. ඉතින් ඒ නිසා බස් එකේ තමයි ගියේ. මම ක්ලාස් එකට ගියාට පස්සේ මට මේ පාර්සලේ මගදී හම්බුණා. ඉතින් මේකත් මගේ වීඩියෝස් බලන ෆෑන් කෙනෙක්ගෙන් මට හම්බුණ gift එකක්. දැන් ඉතින් මම හරිම කුතුහලෙන් ඉන්නේ ගෙදර යනකම් පන්ති ඉවර වෙනකම් ඉවසILLක් නැතුව හිටියේ මේක ගෙදර ගිහින් මොනවද තියෙන්නේ කියලා බලන්න. ක්ලාස් ඉවරලා පොඩ්ඩක් ටවුන් එකෙත් පාරක් වුණා. මට පොඩි වැඩ ටිකක් තිබුණා. ඉතින් ඒ ටිකත් ඉවර කරගෙන අපි ගෙදර ආවා. මම ගෙදර යන කයිව සිල්ලක් නැතුව හිටී මේක කඩන්න. ඉතින් ආව ගමන් ඇඳුම් මාරු කරන්නෙත් නැතුව මේක මොකද්ද කියලා බැලුවා. ඉතින් මේකෙ තිබ්බේ මම ගොඩාක් ආස කරන දේවල් ටිකක්. ඇත්තටම මම යුනිකෝන්ලට ගොඩාක් ආසයි. විශේෂයෙන් යුනිකෝන් පෙන්සිල් කේස්, වෝටර් බොටල්ස් වගේ දේවල් මම එකතු කරනවා ගොඩාක්. ඉතින් මේ ටික මට එව්වේ මේ වගේ ලස්සන කියුට් අයිටම්ස් බිස්නස් කරන ගර්ල් කෙනෙක්. මම එයාගේ හැම ඩීටේල්ස් එකම යටින් පින් කරලා තියෙන කමෙන්ට් එකේ යට තියෙනවා බලන්න. ඉතින් මේ දවස්වල ගොඩක් අය හොයනවනේ අඩු ගානට ගන්න පුළුවන් ලස්සන gift package. ඉතින් ඒ වගේ දේවලුත් ඔයාලට මේ අක්කගෙන් ගන්න පුළුවන්. තව ලස්සන unicorn pencil case, ඒ වගේම ලස්සන වතුර බෝතල් තියෙනවා. ඇත්තටම යාළඟ නැති දෙයක් නෑ. එක එක cute earrings වර්ග තිබ්බා. ඇත්තටම ගොඩක් අඩු ගානට ගන්න ඕනි නම් මේකට ගිහින් join වෙලා බලන්න. අනිත් තැන්වල වඩා ගොඩාක් ගණන් අඩුවෙන් යාළඟ ලස්සන cute items තියෙනවා. ගොඩාක් items රුපියල් 1000ට වඩා අඩු ගානට ගන්න පුළුවන්. මේ ටිකේ වඩා thank you so much. ඉතින් මේක ASCII මම දැන් තමයි දැක්කේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතන තියෙන unicorn items වලට තමයි මම ගොඩක් මාස මේ පෑන කීටක් එක අතේ තියෙන scrunchie එක තව මට වල තියෙන pencil case එක. ඉතින් මේ හැම දෙයකටම ගොඩක් ස්තුතියි මට එව්වට. මම මේ ටිකට ගොඩක් ආසයි especially මේ unicorn items ටිකට. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන cute items අඩු ගන්න හොයන කෙනෙක් නම් දැම්ම ගිහින් බලන්න. අපිට මේ දවස්වල හැමදාම වගේ මේ වෙලාවට ලයිට් නෑ. පැයකට දෙකකට වගේ ලයිට් කපනවා. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ මගේ ජර්නල් එක ලියනවා කියලා හිතුවා. විකාර නමක්ද? ඊට වඩා හොඳයි
සිම්චන් මොන ජාතියනවද ඒක? කොහොමත් මෙහාට ටිකක් පිස්සු නිසා සිම්චන් ගැලපෙනවා. ඔබ කියනවද මූණට? කැමති. මොකටද කැමති? මෙයා ඔයාව මේ විහිළුවකට අරගෙන තියන්නේ. මම මේ කතාව බලන දොළොස්වෙනි වතාව තමයි මේක මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඔයගේ නම මොකද්ද? මගේ නම සිම්චන්. නමේ හැමතිතර අපිට ලයිට් ආවා. ඉතින් මන් කෑම හැම කාලා 10ට පාඩම්